බී කොටස බී කොටසේ ප්‍රශ්න 6ක් ඉතුරු වෙනවා 6න් ඔබට 5ක් තමයි පිළිතුරු සැපිය යුත්තේ අවශ්‍ය වන්නේ අපි බලමු 7 වෙනි ගාන සැරසිල්ලක් කුඩා විදුලි බල්බ සහිත වෘත්ත කිහිපයකින් සමන්විත වේ එහි පළවෙනි වෘත්තයේ බල්බ 5ක්ද දෙවන වෘත්තයේ බල්බ 9ක්ද තුන්වන වෘත්තයේ බල්බ 13ක් වන ආකාරයට බල්බ ඇත. පළමුණු වෘත්තෙන් පටන්ගෙන එක් එක් වෘත්තයේ ඇති බල්බ සංඛ්‍යාව අනුපිළිවෙලින් ගත් විට ඒවා සමාන්තර ශ්‍රේණියක පිහිටයි. හරි. එතන මේ ගානේ අපෙන් අහලා තියෙන සමාන්තර ශ්‍රේණි සම්බන්ධව ගානක්. 10වන වෘත්තයේ ඇති බල්බ සංඛ්‍යාව තමයි ඉස්සලාම. 7 වෙනි ගාන පළවෙනි කොටස අපි ඉස්සලා සමාන්තර ශ්‍රේණි ලියාගමු. පළවෙනි පදය 5යි. දෙවනි පදය 9යි ඊළඟ පදය 13යි එම නිසා පොදු අන්තරය කීයද 9 ඍණ 5 ඒ කියන්නේ 4යි ඒක අනිත් පැත්තට ගත්තොත් 13 ඍණ 9 ඒත් 4යි එහෙනම් පොදු අන්තරය 4 වෙච්ච සමාන්තර ශ්‍රේණියක් තමයි මේ තියෙන මුල් පදයේ 5 වෙච්ච පළවෙනි කොටසෙන් අහන්නේ 10වන වෘත්තයේ ඇති බල්බ සංඛ්‍යාව කීයද කියලා. එහෙනම් A සමානයි 5යි D සමානයි 4යි N සමානයි 10යි. N වන පදය ඒ කියන්නේ TN සමාන වෙනවා A ධන N ඍණ 1 වතාවක් D කියන සූත්‍රයට. මේක සමාන්තර ශ්‍රේණි සඳහා දාල සූත්‍රයක් ගුණෝත්තර ශ්‍රේණි සඳහා මේදීම සුදුසු වන්නේ නැහැ. එම නිසා T 10. A කියලා කියන්නේ 5යි. N කියලා කියන්නේ 10 ඍණ 1. D කියලා කියන්නේ 4යි. එහෙනම් 5 ධන නම්බරක් 4 36යි. 36/5 කියන්නේ 41යි. එහෙනම් 10 වෙනි පදය 41යි. දෙවෙනි කොටස 1 වෘත්ත n සංඛ්‍යාවේ ඇති මුළු බල්බ සංඛ්‍යාව Sn නම් Sn සමානයි n වතාවක් n ධන 2 ධන n ධන 2වත් n ධන 2යි n ධන 3 බව පෙන්වන්න. Sn සමානයි n වතාවක් 2යි n ධන 3 බව පෙන්වන්න. අපි බලමු Sn සඳහා සූත්‍රය. කියන්නේ මුළු පද සංඛ්‍යාව සඳහා සූත්‍රය අපි දන්නවා Sn සමානයි n බෙදීම 2යි සංගල වරහන් ඇතුලේ 2යි a ධන n ඍණ 1යි d. එම නිසා Sn සමානයි n බෙදීම 2යි දෙවාරයක් a කියලා කියන්නේ 5යි පද n ගණනකට n ඍණ 1 වතාවක් 4 කියන්නේ d කියන්නේ 4යි එම නිසා n බෙදීම 2යි 5^2 10යි ධන 4යි n ඍණ 4 එම නිසා n බෙදීම 2යි 10න් 4ක් ගියාට පස්සේ 6යි 4යි n ධන 6යි මුල් ප්‍රකාශන නියම දෙකෙන් බෙදුනොත් n වතාවක් 2යි n ධන 3යි Sn සමානයි n වතාවක් 2යි n ධන 3යි තුන්වෙනි කොටස සැරසිල්ල වෘත්ත 40කින් සමන්විත වේ නම් සැරසිල්ලේ ඇති මුළු බල්බ සංඛ්‍යාව සොයන්න. සැරසිල්ල වෘත්ත 40කින් සමන්විත වේ නම් සැරසිල්ලේ ඇති මුළු සංඛ්‍යාව සොයන්න. අපි Sn සඳහා පොදු සූත්‍රයක් හොයාගත්තා. Sn සමානයි n වතාවක් 2යි n ධන 3 කියලා. එනං S 40 සමානයි
හතලිහ වතාවක් දෙවරක් හතලිහ ධන තුනයි. එහෙනම් හතලිහ වතාවක් හතලිහව දෙයක් අසූවයි අසූවයි තුනයි අසූ තුනයි අසූ තුනේව හතලිහ තිස් තුන්දාස් තුන්සිය විස්සයි මුරු බල්බ සංඛ්‍යාව හතරවෙනි කොටස. වෘත ඇතුරින් දහවන වෘතයෙන් පටන්ගෙන පහේ ගුණාකාර ලෙස ගැන්න සෑම වෘතයකම ඇති බල්ප පමණක් කහපාට වන අතර සියලුම බල්ප රතුපාට වේ. සැරසිල්ලේ ඇති රතුපාට බල්බ සංඛ්‍යාව සොයන්න. වෘත ඇතුරින් දහවන වෘතයෙන් පටන්ගෙන පහේ ගුණාකාර ලෙස ගෙනෙන සෑම වෘත්තයකම ඇති බල්බ පමණක් කහපාට වන අතර අනෙක් සියලුම් බල්බ රතුපාට වේ. සැරසිල්ලේ ඇති රතුපාට බල්බ සංඛ්‍යාව සොයන්න. අපි මොන 10 වෙනි වෘත්තය බලමු. ඒ කියන්නේ T10. T10 අපි 41 කියලා කලින් හොයාගත්තා. T15 බලමු. T15 කියලා කියන්නේ මුල් පදයේ 5යි ධන 14 වතාවක් 4 සමානයි 61යි. එහෙනම් කහ බල්බ රටාව අපි බලමු. පළවෙනි පදයේ කහ බල්බ වල 41යි. ඊට පස්සේ 61යි. 161ක්. 41 කියලා කියන්නේ T10. 61 කියලා කියන්නේ T15. ඒ වගේ ආකාරයට අපි හොයාගත්තේ නේද? T40. කෙසේ 61යි. T40ට අදාළව 161යි. එහෙනම් අපි කහ බල්බ සංඛ්‍යාව බලමු. කහ බල්බ සංඛ්‍යාව අපිට ගන්න පුළුවන් S7යි. මොකද පහේ ගුණාකාර ලෙස ගත් විට බල්බ රවුන් 40ක් නම් තියෙන්නේ. සැලසිරි 40කින් නම් තියෙන්නේ S සංඛ්‍යාව සම්පූර්ණයෙන් 7යි. එහෙනම් S7. S7 සමානයි පොදු සමීකරණ ආකාරයක් අපි හොයාගෙන තියෙන්නේ 40 වතාවක් N වතාවක් 2N 2 සමාන S7. කාබල්බ සංඛ්‍යාව සොයා ගනිද්දී මුල් පදයේ A සමාන වෙනවා 41ට. පද ගණනේ N සමාන වෙනවා 7ට. පොදු අනුපාතයේ පොදු අන්තරයේ D සමාන වෙනවා 20ට. එහෙනම් කහබල්බ සංඛ්‍යාව S7 සමානයි N බෙදීම 2යි 2 A වතාවක් ධන N ඍණ 1 වතාවක් D. එහෙනම් S7 සමානයි N කියන්නේ 7 බෙදීම 2යි 2 දෙවරක් 41 ධන N කියලා කියන්නේ 7යි 7 ඍණ 1 වතාවක් D කියන්නේ 20යි. එමනම් 7 බෙදීම 2යි 82 ධන 7 එකක් ගියම 6යි 6 වරක් 20 120යි. අන්තිමට සුළු කරාම 7 බෙදීම 2 වතාවක් 202යි.
දෙසිය දෙක දෙකින් බෙදලා හතෙන් ගුණ කරාම අපිට එනවා 707ක් කහ බල්බ සංඛ්‍යාව. නමුත් අපිට අවශ්‍ය කහ බල්බ සංඛ්‍යාව නෙමෙයි අපෙන් අහන්නේ රතු බල්බ සංඛ්‍යාව. එම නිසා රතු බල්බ සංඛ්‍යාව සමානයි මුළු බල්බ සංඛ්‍යාව දීලා තියෙනවා මේකේ. විභාගයට 3320ක් කියලා දෙවෙනි කොට තුන්වෙනි කොටස යටතේ මුළු බල්බ සංඛ්‍යාව 3320යි. අඩු කරගමු. දැන් අපි හොයාගත්තු කහ බල්බ සංඛ්‍යාව 707යි. 3320න් 707ක් අඩු කරාට පස්සේ අපිට එනවා 2613. අටවෙනි කොටස නිර්මාණ ගණන. අපි බලමු නිර්මාණය මොකක්ද අහලා තියෙන කියලා. පහත් දැක්ක නිර්මාණය සඳහා සෙන්ටිමීටර් මිලිමීටර් පරිමාණයක් සහිත සරල ධාරයක් හා කවකටුවක් පමණක් භාවිත කරන්න. නිර්මාණ රේඛා පැහැදිලිව දක්වන්න. අංක 1. 7.5 සෙන්ටිමීටර් දිග AB සරල රේඛා ඛණ්ඩයක් ඇඳ එහි ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්න. අපි ඉස්සල්ලාම රේඛාවක් ගසගමු. පසුවේ AB ලෙස වෙන් කරගමු. සෙන්ටිමීටර් 7.5. බිංදුව තියෙන ස්ථානයට කවකටුවේ තුඩ තියලා අපි 7.5ක් දක්වා කවකටුව දික් කරගමු. හරි. අපිට පේනවා ඇති මම කවකටෙන් ගන්න ආකාරය හොඳින් බලාගන්න. 7.5ක් දික් කරගත්තා. හරි. ඒ කියන්නේ දැන් මගේ කව කට්ට මගේ නිරූපණය කරන්නේ සෙන්ටිමීටර 7.5ක දිග ප්‍රමාණයක්. එමගින් මේ රේඛාව මම දැන් ඡේදනය කරගන්න. මම ලක්ෂ දෙක මම ලකුණු කරගන්නම්. ඒ සහ B. ඉන්පසු ඇඳ එහි ලම්බ සමච්ඡේදය නිර්මාණය කරගන්න. ලම්බ සමච්ඡේදය නිර්මාණය කිරීමේදී කවකටුවේ තුඩ අපි ගන්නා ලක්ෂ දෙකෙන් එකක තියන්න. මං හිතන්න මං ඉස්සෙල්ලාම ගන්න B ලක්ෂය කියලා. B ලක්ෂය උඩින් කවකටුවේ තුඩ තියලා මම කවකටුව තරමක් වෙනස් කරගන්නවා මට අවශ්‍ය ප්‍රමාණය. වෙනස් කරගෙන මම චාපයක් ගසා ගන්නවා. එම චාප දිගෙන්ම කවකටුවේ තුඩ වෙනස් නොකර තවත් චාපයක් ගසා ගන්නවා විරුද්ධ ප්‍රතිවිරුද්ධ දිශාවෙන්. දැන් මා කළ යුත්තේ නැවත ඒ මත ඒව කව කට්ටම තුඩම තිබෙලා කවකටුව හොඳින් මතක තියාගන්න කවකටුවේ අපි ලගත් ප්‍රමාණය වෙනස් නොවන ආකාරයෙන් අර පෙර චාපය අපි කපා ගන්න. ප්‍රතිඋත්තර දිශාවටත් එසේමයි පෙර චාපය අපි කපා ගන්නවා. එසේ කපාගත් චාප දෙක යා කිරීමෙන් ඔබට ලම්බ සමච්ඡේදයක නිර්මාණය කරගන්න පුළුවන්. හොඳින් මතක තියාගන්න නිර්මාණය ගණන් වල සියලුම රේඛා සුමට ඒකාකාර රේඛා විය යුතුයි. එසේත් නැතිනම් එකම රේඛාවට කිහිප වතාවක් ඇඳීමෙන් වළකින්න.
එහෙනම් AB ලම්බ සමච්ඡේදකෙ අපි නිර්මාණය කරගත්තා. අපි බලමු ඊළඟට මොකද අහලා තියෙන්නේ කියලා. AB හි මධ්‍ය ලක්ෂයේ C ලෙසගෙන C කේන්ද්‍රයේද AB විෂ්කම්භයේද වන අර්ධ වෘතයක් නිර්මාණය කරන්න. අපි AB හි මධ්‍ය ලක්ෂයේ C කියලා ගන්නලු. අපි ලම්බ සමච්ඡේදයකින් නිර්මාණය කරගත්තෙත් ඇත්තටම මධ්‍ය ලක්ෂය තමයි. ඒ C ලෙස නම් කරගන්නලු. ඒ C ලෙස නම් කරගෙන C හිත් මතකේ කවකටුවේ තුඩ තියලා වෘතයක් අඳින්නලු AHB. අර්ධ වෘතයක් වෙන ආකාරයට. අපිට ඔබට අර්ධ වෘතය ඔබේ ප්‍රශ්න පත්‍රයේ උඩ කොටසේ අඳින්නත් පුළුවන්. යට කොටසේ අඳින්නත් පුළුවන්. ඒ විශේෂයෙන් ප්‍රධාන කරලා නැහැ මොන කොටසේ අඳින්නද කියලා. හරි. මම ඒ නිසා මගේ අර්ධ වෘතය මගේ ප්‍රශ්න පත්‍රයේ උඩ කොටසේ මම අඳින්නම්. AB අර්ධ වෘතය නිර්මාණය කළා ඉවරයි. අර්ධ වෘතය නිර්මාණය කරා. AB හි ලම්බ සමච්ඡේදකයටත් CB රේඛාවටත් සමදුරින් විචල්‍ය වන ලක්ෂයක පතේ නිර්මාණය කර එය අර්ධ වෘත්තයේ ඡේදනය කරන ලක්ෂය P ලෙස නම් කරන්න. මේ තියෙන ලම්බ සමච්ඡේදකය, මේ තියෙන CB රේඛාව, මෙම ලම්බ ඒ කියන්නේ මේ රේඛා දෙකත් මේ රේඛා දෙකකට සමදුරින් යන ලක්ෂයක පතේ පතේ කියලා කියන්නේ ඇත්තටම මෙහි කෝණ සමච්ඡේදකය. කෝණ සමච්ඡේදකය නිර්මාණය කරන ආකාරය අපි දන්නවා. ඉස්ලාම චාපයක් ගසා ගන්නවා. නමුත් චාපයක් අලුතෙන් ගහන්න අවශ්‍ය නැහැ. අපි නිර්මාණය කරගත්තු චාපයක් ඉදීම නිර්මාණය වෙලා තියෙනවා අර්ධ වෘතයේ නිර්මාණය කිරීමේදී. එම චාපය යම් කිසි දුරකින් අම්මිසේ චාපයක් නිර්මාණය කරගන්න. කවකටුවේ තුඩ වෙනස් කරන්නේ නැති වගේම කවකටුවේ විශාලත්වය අපි දැන් ගත්ත පරිමාණය වෙනස් නොකර අනිත් චාපය මත කවකටුවේ තුඩ තිබිලා තියලා අපි එම චාපය කපා ගන්නවා. දැන් මේ චාපය කැපි අපිට කැපුණු රේඛාවත් මෙම C ලක්ෂය ත්‍යාකර විට ඔබට ලක්ෂයන්ගේ සමදුරින් පීඨන පතේ නිර්මාණය කරන්න පුළුවන්. වෙනත් ආකාරයකින් කියනවා නම් ඒ කෝණ සමච්ඡේදකයේ නිර්මාණය කරගන්න පුළුවන්. එම ලක්ෂය P ලෙස නම් කරන්න කියලා තියෙනවා. හරි. P අපි නම් කරගත්තා. P හිදී අර්ධ වෘත්තයට ස්පර්ශකයක් නිර්මාණය කර එය AB හිදී ලම්බ සමච්ඡේදකයේ හම්වන ලක්ෂයේ DI නම් කරන්න. එහෙමනම් P හිදී ලම්බ සමච්ඡේදකයේ P හිදී වෘත්තයට ස්පර්ශකයක් නිර්මාණය කර එය B හිදී ලම්බ සමච්ඡේදකයේ හම්වන ලක්ෂයේ DI ලෙස නම් කරන්න. අපි දන්නවා වෘත්තයකට අඳින ස්පර්ශක රේඛාවත් කේන්ද්‍රයේ සිට එම රේඛාවට අඳින අරයත් හරියටම අංශ 90ක් වෙනවා. එහෙමනම් මේ කියලා තියෙන්නේ මෙම රේඛාවට P හිදී ලම්බ සමච්ඡේදකයක් නිර්මාණය කරගන්න කියලා. අපි බලමු එහෙනම් මේ ලම්බ සමච්ඡේදකයක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. ඒ සඳහා P ලක්ෂයේ ඔස්සේ කවකටුවේ තුඩ තබලා රේඛාවෙන් දෙපසටම සමාන දුරකින් යම්කිසි චාප දුරක් චාපයක් ගසා ගන්නවා. එම චාපය මත කවකටුවේ තුඩ තියලා මෙන්න මේ ආකාරයට අපි චාපයක් ගසා ගමු. එම ගසාගත් චාපය අනෙක් පෙදෙසේ, ඒ කියන්නේ එහෙම නැත්නම් අනිත් ලක්ෂය මත කවකට තුඩ තියලා අර පෙර චාපය එම දුරින්ම කපා ගමු. ඒක ප්‍රතිවිරුද්ධ දිශාවටත් එසේම කළ යුතුයි. දැන් ඔබට චාප දෙකක් පිහිටනවා ඇති. එම චාප ඡේදන ලක්ෂ දෙක යා කරද්දී ඔබට පේනවා ඇති හරියටම P ලක්ෂයේ ස්පර්ශ වෙමින් ගමන් කරන බව.
හරියටම පීලක්ෂයේ ස්පර්ශ වෙමින් ගමන් කරන බව. ඒ කියන්නේ අපේ නිර්මාණය සාර්ථකයි නිවැරදි මාකරින් ස්පර්ශ වෙමින් ගියා. එමෙ ස්පර්ශ රේඛාවත් අර අපි පෙර ඇඳි ලම්බ සමච්ඡේදක යත් ඡේදනයේ වන තැන ප්‍රශ්න පත්‍රයේ සඳහන් කියලා තියෙනවා DI නම් කරන්න. ඒකනේ DI නම් කරන්න. එතන D. ඊළඟ කොටස D සිට අර්ධ වෘත්තයට ඇඳිය හැකි අනිත් ස්පර්ශකයේද නිර්මාණය කර එම ස්පර්ශකය PC රේඛාවට සමාන්තර වීමට හේතු දක්වන්න. අපි ඉස්සෙල්ලාම එහෙමනම් වෘත්තයට ඇඳිය හැකි අනිත් සමාන්තර රේඛාවත් අඳින්. එතනදී ජ්‍යාමිතික ප්‍රමේයයක් නිරූපණය වෙනවා. ඒක තමයි වෘත්තයකට යම් බාහිර ලක්ෂයක සිට අඳින ලද ස්පර්ශකයක් එම වෘත්තයටම එම ලක්ෂයේම සිට අඳින ලද අනිත් ස්පර්ශකයට දුරින් සමාන වේ. එසේනම් D සිට අඳින එක ස්පර්ශකයක් තමයි මේ පීහිදී ඡේදනය වුණේ. එම දුර මම හරියට කවකට්ටේ දුර ලෙසගෙන කවකට්ටයටගෙන එම දුරින්ම ඩීහි සිටම වෘත්තය නැවතත් කපා ගැනීමක් සිදු කරනවා. ඒ හේතුව එම ඡේදන ලක්ෂය හරහා ඩී සිට අඳින අනිත් ස්පර්ශකය නිර්මාණය වන බැවින් දැන් ඩී සහ එම ලක්ෂය යා කිරීමක් සිදු කරගන්න. අනිත් ස්පර්ශකේ නිර්මාණය කරගත්තා එම ලක්ෂය මම Q කියලා නම් කරගන්නවා. DP සහ DQ යනු දෙකම එකම වෘත්තයකට D ලක්ෂයේ සිට අඳින ලද ස්පර්ශක දෙකක්. දැන් කියනවා PC රේඛාවට එම ස්පර්ශකයේ PC රේඛාවට සමාන්තර වීමට හේතු දක්වන්න. PC කියලා කියන්නේ මේ රේඛාව, DQ කියලා කියන්නේ දැන් අපි අඳගත් ස්පර්ශකය. ඒ දෙක සමාන්තර වීමට හේතු දක්වන්නලු. බැලූ බැලමට නම් ඔබට රූපෙනුත් පේනවා සමාන්තරයි තමයි කියලා. නමුත් ඒක හේතු සහිතව විස්තර කරන්න ඕන. හරි, අපි බලමු මේක ඇයි සමාන්තර වෙන්නේ කියලා. ඔබට විස්තර කිරීමේ පාසුව සඳහා මාමාගේ නිර්මාණය තුළම යම්කිසි අගයන්ටයක් ලියනවා. නමුත් ඔබේ විභාග ප්‍රශ්න පත්‍රය තුළ ඔබේ සේ කිරීමේ වලකින්න මම මෙසේ කරන්නේ ඔබට විස්තර කිරීමේ පාසුව සඳහා. ඔබ බලන්න මේ මුළු කෝණය DCB මුළු කෝණයේ අංශක 90යි. නමුත් අපි මෙහිදී කෝණ සමච්ඡේදකයක් නිර්මාණය කරන්නේ C හරහා P OC යන පරිදි. එහෙනම් මුළු කෝණයේ 90 නම් කෝණ සමච්ඡේදකය මගින් මෙම කෝණය 45ක් වෙනවා. මෙතන 90 නම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු 180ක් නිසා ඉබේම මෙම කෝණයත් 45ක් වෙනවා. ඒ වගේම මේ තියෙන එකම ලක්ෂයේ සිට එකම වෘත්තයට අඳින ලද ස්පර්ශක දෙකක් නේ. එමගින්ද කෝණ සමච්ඡය දෙක නිර්මාණය වෙනවා. ඒ කියන්නේ මේ කෝණයට මේ කෝණය සමානයි. මේකත් 45යි. දැන් ඔබ බලන්න Z අකුරක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒකාන්තර කෝණයක් නිර්මාණය වෙලා තියෙනවා. අපි දන්නවා සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය කළ විට සැදෙන Z අකුර ඒකාන්තර කෝණ දෙක විශාලත්වයෙන් සමානයි. ඒක මනිත් පැත්ත ගත්තොත් යම් කිසි රේඛාව දෙකක් රේඛාවකින් ඡේදනය කළ විට ලැබෙන Z අකුර එහෙම නැත්නම් ඒකාන්තර කෝණ දෙක විශාලත්වයෙන් සමාන නම් එම රේඛා දෙක සමාන්තරයි. අන්නේ න්‍යායට අනුව Z අකුරට අනුව මෙතන 45 නම් මෙතනත් 45 නම් මෙම රේඛා දෙක PD සමාන්තර වෙනවා CP ට. නවවෙනි කොටස රූපයේ දැක්වෙන ABCD සමාන්තරාශ්‍රයේ ABCD මේක සමාන්තරාශ්‍රයක් ලෝ එහෙනම් සමාන්තරාත්මක සම්මුඛපාද සමාන්තරයි. ඒ වගේම සමානයි.
එඩි පාදයේ මධ්‍ය ලක්ෂයේ MB. එහෙමනම් M මගින් එඩි පාදයේ හරියට සමාන ලෙස බෙදෙනවා. BM හි සහ AC හි ඡේදන ලක්ෂයේ R වේ. BM සහ AC BM සහ AC වල ඡේදන ලක්ෂයේ R වේ. තවද දික්කන ලද BM සහ CD රේඛා Q හිදී හමු වේ. එනම් BM රේඛාවත් CD රේඛාවත් දික් කරාම Q හිදී හමු වෙලා තියෙනවා. ඒ සියලු දේවල් දත්තයන් අපි බලමු මොකක්ද අපිට පෙන්වන්න තියෙන්නේ කියලා. මෙම රූපය ඔබේ උත්තර පත්‍රයේ පිටපත් කරගෙන AQ සහ BD යාකර AQ සහ BD යාකර ABDQ සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්නලු. හරි. අපි අඳගමු මෙම රූපය මෙන්න මේ ආකාරයට. B A R M D C මේ පාදය සමාන්තරයි මේ පාදයට මේ පාදය සමාන්තරයි අපිට ඊට පස්සේ කියනවා අපිට නිර්මාණය කරගන්නලු මෙතන Q AQ සහ BD යා කරගන්නලු AQ සහ BD යා කරගන්නලු. එතකොට චතුරස්‍රයක් වෙනවනේ. AQ සහ BD වශයෙන් මෙන්න මේ චතුරස්‍රය සමාන්තරාස්‍රයක් කියලා පෙන්වන්නලු. යම් කිසි චතුරස්‍රයක් සමාන්තරාස්‍රයක් කියලා පෙන්වන්න පුළුවන්. සම්මුඛ පාද දෙක සමාන හා සමාන්තරයි කියලා කියාගත්තොත්. එහෙම නැත්තම් සම්මුඛ කෝණ සමානයි සහ පාද දෙකක් සමාන්තරයි කියලා කියාගත්තා. අපි බලමු මෙම தත්ත්වයන් වලට අනුකූලව මෙම ප්‍රකාශනය සඳහා අපිට ගැලපෙන්නේ කුමක්ද කියලා. නම් ගන්නම් ABM ත්‍රිකෝණය සහ QMD ත්‍රිකෝණ. AB M ත්‍රිකෝණය හා Q MD ත්‍රිකෝණ AMB ත්‍රිකෝණය සහ Q MD ත්‍රිකෝණ එම ත්‍රිකෝණ දෙකේ AM සමානයි MD එක தත්ත්වයක් විදිහට දීලා තියෙනවා එමෙන්ම BAM කෝණය සමානයි MDQ බලමු BAM BAM කෝණය සමානයි MDQ MDQ සෙට් දකුර මොකද මේ රේඛාවට මේ රේඛාව සමාන්තරයි කියලා කියල තියෙන මොකද සමාන්තරාශ්‍රයක් නිසා සමාන්තරාශ්‍රයක මගින් ඡේදන ඒකාන්තර කෝණ විශාලත්වයෙන් සමානයි හේතුව ඉදෙල් ලියමු ඒකාන්තර කෝණ හොඳට මතක තියාගන්න ජ්‍යාමිතිය ගණන් වල ඔබ තියෙන සෑම පදයකටම හේතු දැක්වීම අත්‍යවශ්‍යයි මොකද ඔබට විභාගී ලකුණු ලැබෙන්නේ එම හේතුත් එක්කමයි එමෙන්ම ABM සමානයි
MQD. A B M සමානයි M Q D. නැවතත් එම කතාවමයි ඒකාන්තර කෝණ. එම නිසා A B M ත්‍රිකෝණය අංග සම වෙනවා Q M D ත්‍රිකෝණයට. මොකද අවස්ථාව කෝණ දෙකක් තියෙනවා පාදයක් තියෙනවා. එහෙනම් කෝ කෝ පා අවස්ථාව. එහෙනම් කෝ කෝ කෝණ දෙකක් සහ පාදයක්. කෝණ කෝ කෝ පා අවස්ථාව යටතේ ඒ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. එහෙනම් අපි ලියාගමු BM සමාන වෙනවා MQ-ට. BM සමාන වෙනවා MQ-ට. අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග. අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමානයි. එම නිසා A B D Q චතුරස්‍රයේ විකර්ණ සමච්ඡේදනය වෙනවා. මොකද BM සහ MQ කියලා කියන්නේ අපිට පෙන්වන්න තියෙන චතුරස්‍රය. ඒ කියන්නේ AB DQ චතුරස්‍රයේ විකර්ණ දෙකක්. ඒ විකර්ණ දෙක සමච්ඡේදනය වෙනවා. සමාන්තර ආශ්‍රයක විකර්ණ සමච්ඡේදනය වෙනවා. එම නිසා AB DQ චතුරස්‍රයේ විකර්ණ සමච්ඡේදනය වන නිසා ABDQ කියන්නේ සමාන්තර ආශ්‍රයයක්. එහෙනම් ක්‍රම කිහිපයක් තියෙනවා. එහෙනම් මේ විකර්ණ දෙක සමච්ඡේදනය වෙන නිසා අපිට කියන්න පුළුවන් මේක සමාන්තර ආශ්‍රයයක් කියලා. එහෙම නැත්නම් මේ පාද දෙකක් සමාන සහ සමාන්තරයි කියලා අපිට කියන්න පුළුවන් මේක සමාන්තර ආශ්‍රයයක් කියලා. එහෙම නැත්නම් සමුග කෝණ දෙකක් සමානයි සහ පාද දෙකක් සමාන්තරයි කියලා අපි කියාගත්තා නම් ඒත් අපිට කියන්න පුළුවන් මේක සමාන්තර ආශ්‍රයයක් කියලා. ඊට පස්සේ අපිට ගාණේ කියනවා MR බෙදීම RB සමානයි භාගයේ බව සහ QR සමානයි 2RB බව පෙන්වන්න. MR බෙදීම RB සමානයි භාගයේ සහ QR සමානයි 2RB බව පෙන්වන්න. අපි පෙන්වමු බවි බලමු පෙන්වන ආකාරය. මම නැවතත් සිදු කිරීමේ පහසුව දක්වා සහ මම පෙර ඇඳි රූපයත් ළඟින් තියාගන්නම්. එතකොට පහසුවේ මම ලියති රූපය සමග සසඳලා බලාගන්න මම ලියන ආගයන් ටික මොනවද කියලා. ලියමු A M R ත්‍රිකෝණය හා B C R ත්‍රිකෝණය සැලකීමෙන් වල මොකද මම දැන් ගන්න ත්‍රිකෝණය A M R සහ B C R B C R මෙන්න මේ ත්‍රිකෝණ දෙක තමයි මම දැන් සලකන්න හදන්නේ. M A R කෝණය සමාන වෙනවා B C R කෝණයට. හේතුව ඒකාන්තර කෝණ. එමෙන්න M R A කෝණය සමාන වෙනවා B R C කෝණයට. හේතුව ප්‍රතිමුඛ කෝණ. A M R කෝණය සමාන වෙනවා R B C කෝණයට. හේතුව ත්‍රිකෝණයේ ඉතිරි කෝණ. එම නිසා අපිට කියන්න පුළුවන් මේ කෝණ තුනම සමානයි කියලා පෙන්නගත්තු නිසා මෙම ත්‍රිකෝණ දෙක A M R ත්‍රිකෝණය හා
BCR ත්‍රිකෝණය සමකෝණී වෙනවා කියලා. ඒ කියන්නේ සමකෝණී ත්‍රිකෝණවල අනුරූප පාදවල අනුපාතයන් සමාන වෙනවා කියලා අපිට කියා ගන්න පුළුවන්. ඒ කියන්නේ MR බෙදීම RB සමානයි AM බෙදීම BC සමානයි AR බෙදීම RC. තවද දෙවාරයක් AM සමානයි BC. දෙවාරයක් AM සමාන වෙනවා BC ට. හේතුව දත්තයක් විදිහට අපිට දීලා තියෙනවා. ඒ වගේම තවත් ආකාරයෙන් කියනවා නම් AD සමාන වෙනවා BC ට. හේතුව සමාන්තරාශයේ සම්මුඛ පාද. එම නිසා MR බෙදීම RB සමාන වෙනවා AM බෙදීම 2යි AM ට. ඒ කියන්නේ MR බෙදීම RB සමාන වෙනවා 1 යට 2ට. එම නිසා දෙවාරයක් MR සමාන වෙනවා RB ට. එම නිසා QM සමාන වෙනවා MB ට. බලන්න QM QM සමාන වෙනවා MB ට. හේතුව සමාන්තර ආශ්‍රේ විකර්ණ සමච්ඡේදිනේ වන නිසා. QM සමාන වෙනවා MR ධන RB ට. බලමු QM සමාන වෙනවා MR ධන RB ට. මොකද සමාන්තර ආශ්‍රේ විකර්ණ සමච්ඡේදිනේ වෙනවා. ඒ වගේම මෙහි මධ්‍ය ලක්ෂ්‍ය කියලා අපි කලින් පෙන්නුම් කරගත්තා. අපි දෙපැත්තටම MR එකතු කරමු. දෙපැත්තටම MR එකතු කිරීමෙන් OQM ධන MR සමානයි MR ධන MR ධන RB. QM ධන MR කියලා කියන්නේ QR සමානයි RB. MR ධන MR කියලා කියන්නේ RB ධන RB. එම නිසා QR සමානයි දෙවාරයක් RB. එන අපි දෙකම පෙන්නවා MR බෙදීම RB සමානයි භාගය බවත් QR සමානයි දෙවාරයක් RB බවත්. 10 වෙනි කොටසෙන් ත්‍රිකෝණමිතිය ආශ්‍රයෙන් සුළු කිරීම. සමතල තිරස් පොළවක පිහිටුවා ඇති AB සිරස් කණුවක්ද A ට 30 මීටර දුරින් පිරි 30 C ලක්ෂයක්ද. එහෙනම් AC කියලා කියන්නේ 30යි. C ලක්ෂයේ නිරීක්ෂණය කළ විට ඔහුට කණුව මත B ආරෝහණ කෝණය. ආරෝහණ කියලා කියන්නේ අපේ ඇස් මට්ටමේ සිට ඉහළට බලන කෝණය. අවරෝහණය කෝණය කියලා කියන්නේ අපි ඇස් මට්ටමේ සිට පහළට බලන කෝණය. එහෙනම් ආරෝහණ කෝණය අංශක 48ක් කියලා දීලා තියෙනවා. A සිට C පිහිටි දිශාවටම D ලක්ෂයේ සිට B ගැටගසා ඇති කම්බියක දිග 50 cm. එහෙනම් DB දිග 50 මීටර. D ඇති රූපයේ උත්තර පත්‍රයේ පිටපත් කරගෙන
ඉහත තොරතුරු එහි ඇතුළත් කරන්න. D සිට නිරීක්ෂණය කළ විට B හි ආරෝහණ කෝණය 40ට වඩා විශාල වන බව පෙන්눔 කරන්න. හරි. අපි ඉස්සලා රූපය අඳගමු. මෙන්න මේකයි රූපය. මේ තත්ත්වයන් ටික ලකුණු කරගමු. B A මෙතන සුජු කෝණයක් වෙනවා. මෙතන C මෙතන D. BD දිග 50 මීටර්. මෙම කෝණය 48යි. මෙම කෝණය අංශක 30යි. ත්‍රිකෝණමිතික වකු භාවිතයෙන් අපි AB හොයාගත්තා නම් AB ආශ්‍රයෙන් BDA කෝණය හොයාගන්න පුළුවන්. හරි. අපි ඉස්සලාම AB පාදය හොයාගමු. මම ඉස්සලාම ගන්නම් ABC ත්‍රිකෝණයෙන්. ABC ත්‍රිකෝණයෙන් මට අවශ්‍ය පාදයේ AB දන්න පාදයේ CA. අයනම් මෙම කෝණයට අදාළව AB කියලා කියන්නේ සම්මුඛ පාදය. මේ 48ට අදාළව CA කියලා කියන්නේ බද්ධ පාදය. සම්මුඛ පාදය සහ බද්ධ පාදය අපිට එන්නේ සක, බක, සබ. එහෙනම් tan වල tan 48 සමානයි AB බෙදීම AC. tan 48ට අපි ලඝු ඝනක වගුවක් ආශ්‍රිතයෙන් බලමු. ත්‍රිකෝණමිතික වගුවක් ආශ්‍රිතයෙන් මේ ලඝු ඝන පොතේ ත්‍රිකෝණමිතික වගුව සඳහා යන්න හොඳින් තෝරා ගන්න පිටුව මොකද කියලා. ප්‍රකෘති සයින නෙමෙයි, ප්‍රකෘති ටැන්ජන. ප්‍රකෘති ටැන්ජනට වලට ගොස් 48 කියන්නේ මොකද්ද කියලා බලමු. 48 තියෙන දෙවෙනි පිටුවේ මේ බලන්න. tan 48 කියලා කියන්නේ 0.1.1.6. එහෙනම් tan 48 කියලා කියන්නේ 1.11.6. AB තමයි අපිට සෙවීමට අවශ්‍ය. AC කියලා කියන්නේ 30යි. එම නිසා AB සමාන වෙනවා මේ 1.11.6 30න් ගුණ කරාම එනාගේ. ඒ කියන්නේ AB සමානයි 33.318 මීටර්. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ ADB ත්‍රිකෝණය. එහෙමනම් මම දැන් ABD ත්‍රිකෝණයෙන් අපි හොයන්න බලමු. AD B එහෙම නැත්නම් BDA කෝණය. BDA කෝණයට අදාළව අපි දන්න දත්තයන් දෙක දැන් මේක අපි හොයාගත්තා. 33.318 කියලා. මෙම කෝණයට අදාළව මේ තියෙන්නේ සම්මුඛ පාදය, මේ තියෙන්නේ කර්ණය. සම්මුඛ පාදය සහ කර්ණය කියලා කියන්නේ සයින්. සක සයින් BDA කෝණය සමානයි සම්මුඛ පාදය කියලා කියන්නේ AB, කර්ණය කියලා කියන්නේ BD. එහෙනම් සයින් කෝණය සමානයි AB වලට එන්නේ 33.318යි, BD කියන්නේ 50යි. බෙදුවට පස්සේ අපිට එනවා 0.6663. එම නිසා BDA සමානයි සයින් ඉන්වර්ස් 0.6663. දැන් සයින් වල ප්‍රකෘති සයින වගුවට අපි යමු. මෙන්න සයින් වක්‍රය. සයින් වල අපි බලමු අපිට ආපු අගය 0.6663 තියෙන්නේ කොතනද කියලා. බලන්න අන්තිම හරි. මෙතන බලන්න 0.6648. මෙතන 6.6.7 අපිට අවශ්‍ය 6.6.6.3. එහෙනම් අපේ අදාළ අගේ මෙන්න මේම අවස්ථා දෙක අතර නේද තියෙන්නේ. එහෙනම් 41
නැවතත් හතරක් ලියා ගන්න පුළුවන් 41යි අංශක නැවතත් 40 අපිට ආඩු වුණා 6.6648යි අපිට ඕන 63යි 63න් 48ක් ගියාට පස්සේ එන්නේ 12යි 3යි 15යි අපිට මදි වුණේ 15ක් ඒ 15 තියෙන මේ රේඛාව ඔස්සේ ගියාට පස්සේ කොතෙන්ද බලමු 15 තියෙන මෙතන 15ට අදාළ අගේ 7යි එහෙනම් 47යි එහෙනම් BDA කෝණය 47යි එහෙනම් 41යි අංශක කලා 47 විශාලයි අංශක 40 බැවින් D සිට B හි ආරෝහණ කෝණය අංශක 40ට වඩා වැඩි වේ. 11 වෙනි ගණන වෙන් රූප සටහන් භාවිතයෙන් අපෙන් අසල තියෙනවා. එක්තරා පාසලක උසස් පෙළ පන්තිවල ආර්ථික විද්‍යාව ව්‍යාපාර සංඛ්‍යානය සහ ගිණුම්කරණය යන විෂයන් ආධාරණ ශිෂ්‍ය සංඛ්‍යාව පිළිබඳ තොරතුරු නිරූපණය සඳහා ඇති සම්පූර්ණ අසම්පූර්ණ වෙන් රූප සටහනක් මෙහි දැක්වේ. මොකද විෂයන් ටික එක ආර්ථික විද්‍යාව ව්‍යාපාර සංඛ්‍යානය සහ ගිණුම්කරණය විෂයන් තුනක් ගැන සඳහන් කළ තියෙනවා. මෙම පාසලේ ව්‍යාපාර මෙම පාසලේ ව්‍යාපාර සංඛ්‍යානය ආධාරණ සෑම ශිෂ්‍යයෙක්ම ආර්ථික විද්‍යාව හදාරයි. එහෙනම් ව්‍යාපාර සංඛ්‍යානය සම්පූර්ණයෙන් මෙන්න ඕන ආර්ථික විද්‍යාව ඇතුලේ. දී ඇති වෙනසුණු සටහන උත්තරපත්‍රයේ පිටපත් කරගෙන අනිකුත් විෂයන් දෙක හදාරන ශිෂ්‍ය කොළකේ සුදුසු පරිදි නම් කරන්න. අපි ඉස්සලාම වෙන රූප සටහන මේක ඇඳගමු. මේක නම් කරලා තියෙනවා ගිනුම් කරණය. තව දෙකක් ඉතුරුනා සබ්ජෙක්ට් දෙකක්. ඒ සබ්ජෙක්ට් දෙක තමයි ආර්ථික විද්‍යාව පහ ව්‍යාපාර සංඛ්‍යානය. නමුත් මේක කියලා තියෙනවා ආර්ථික විද්‍යාව හදාරන සීලුම් සිසුන් ව්‍යාපාර සංඛ්‍යානය හදාරනවා. ව්‍යාපාර සංඛ්‍යානය හදාන සියලුම සිසුන් ආර්ථික විද්‍යාව හදාරනවා කියලා. ඒ කියන්නේ ව්‍යාපාර සංඛ්‍යානය කියලා කියන්නේ ආර්ථික විද්‍යාවේ උපකුල්පයක්. ඉබේම අපිට උපකුල්පේ නම් උපකුලකේ නම් කරන්න පුළුවන් ව්‍යාපාර සංඛ්‍යානය කියලා. එහෙනම් ඉතිරි වෙච්ච කුලකයේ ඉබේම ආර්ථික විද්‍යාව. හරි නම් කරගෙන අවසානයි. මෙතන අපි සර්වත්‍ය කෘතිය කියලා දාගමු උඩින්. ශිෂ්‍යෝ 45 දෙනෙක් ගිනුම්කරණය හදාරති. එහෙනම් ගිනුම්කරණයට අදාළ සම්පූර්ණ රවුම 45යි. ශිෂ්‍යෝ 30 දෙනෙක් ව්‍යාපාර සංඛ්‍යානය හදාරති. එහෙනම් ව්‍යාපාර සංඛ්‍යාට අදාළ සම්පූර්ණ කොටස 30යි. ශිෂ්‍යෝ 18 දෙනෙක් මෙම විෂයන් තුන අතරින් ආර්ථික විද්‍යාව පමණක් හදාරයි. එහෙනම් ආර්ථික විද්‍යාව පමණක් හදාරන කොටස නිරූපණය වෙන්නේ මෙතන ඉන්නේ. මේ කොටස වෙන කිසිමෙකට අදාළ නැහැ ආර්ථික විද්‍යාවට අමතක. හැරෙන්න. එහෙනම් 18යි. මෙම විෂයන් තුන අතරින් දෙකක් පමණක් හදාරන ශිෂ්‍යයන් නිරූපණය කරන ප්‍රදේශ අඳුනු කර දක්වන්න. මෙම විෂයන් තුන අතරින් දෙකක් පමණක් හදාන ශිෂ්‍යයන් නිරූපණය කරන ප්‍රදේශ අඳුනු කර දක්වන්න. අපි මේ කොටස ගත්තොත් එක විෂයයි. නමුත් මේ කොටස ගත්තොත් හරියටම හරි විෂයන් දෙකක් නිරූපණය වෙනවා. හැබැයි මේ කොටසේ විෂයන් තුනක් නිරූපණය වෙනවා. ඊට අමතරව මේ කොටස ගත්තොත් හරි මේ කොටසෙත් විෂයන් දෙකක් නිරූපණය වෙනවා. ශිෂ්‍යෝ 55 දෙනෙක් ව්‍යාපාර සංඛ්‍යානය සහ ගිනුම්කරණය යන විෂයන් දෙකෙන් අඩුම තරමින් එක් විෂයක්වත් හදාරති. මෙම විෂයන් තුනම හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව සොයන්න.
ශිෂ්‍යයෝ 55 දෙනෙක් ඉන්නවලු ව්‍යාපාර සංකේයනය සහ ගිණුම් කරණය යන විෂයන් දෙකෙන් අඩුතරමින් එක් විෂයක්වත් හදාරන. එහෙනම් ශිෂ්‍යයෝ 55 දෙනෙක්ගෙන් ව්‍යාපාර සංකේයනය හා ගිණුම් කරණය යන විෂයන් දෙකෙන් අඩුමතරමින් එක්වත් හදාරනවලු. එහෙමනම් අපි බලමු. එහෙමනම් ව්‍යාපාර සංකේයනය පමණක් හදාරන කොටසට අපිට මෙතෙන්ට එනවා 10ක්. 30න් 10ක් මෙතෙන්ට එනවා නම් විෂයන් තුනම හදාරන පිරිස වෙනවා 20ක්. මෙම විෂයන් තුන අතුරෙන් ගුණුම් කරණය පමණක් හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව ගිණුම් කරණය හැර ව්‍යාපාර සංඛ්‍යානය හදාරන ශිෂ්‍ය සංඛ්‍යාවෙන් දෙගුණයක් නම් ආර්ථික විද්‍යාව හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව සොයන්න. පරිගදින් මෙම විෂයන් තුන අතුරෙන් ගිණුම් කරණය පමණක් හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව ගිණුම් කරණය පමණක් හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව ගිණුම් කරණය හැර ව්‍යාපාර සංඛ්‍යානය හදාරන ශිෂ්‍ය සංඛ්‍යාවෙන් දෙගුණයක් නම් ගිණුම් කරණය හැර ව්‍යාපාර සංඛ්‍යානය හදාරන ශිෂ්‍ය සංඛ්‍යාවෙන් දෙගුණයක් නම් ගිණුම් කරණය හැර ව්‍යාපාර සංඛ්‍යානය හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව ඔබට ගණන් පුළුවන් මෙන්න මේ ප්‍රමාණය ටික. ආර්ථික විද්‍යාව හැර ව්‍යාපාර සංඛ්‍යානය හදාරන සිසුන් දාය එකොට වෙන්ඩුම් සටහනින් පෙන්නුම් කෙරෙනවා. එම නිසා ගිණුම් කරණය පමණක් හදාරන සිසුන් සමාන වෙනවා 10 වරක් දෙක දෙගුණයක් කියලා කියලා තියෙනවානේ 20. ආර්ථික විද්‍යාව හා ගිණුම් කරණය පමණක් හදාරන සිසුන් මුළු ප්‍රමාණය 45යි. 45න් අඩු කරමු. මේ 20 ධන 20. මේ 20 ධන 20. ඒ කියන්නේ ආර්ථික විද්‍යාව හා ගිණුම් කරණය පමණක් හදාරන සිසුන් සංඛ්‍යාව 5යි. එම නිසා ආර්ථික විද්‍යාව හදාරන සිසුන් ගණන ආර්ථික විද්‍යාව හදාරන සිසුන් ගන්න සිටම 18 ධන 30 18 ධන 30 ධන 5. එහෙනම් 30යි 5යි 35යි 35යි 18යි කියන්නේ පිළිතුර 53යි. අවසාන කොටස දී ඇති රූපයේ ඕ කේන්ද්‍රීය වූ වෘතයට එහිදී ඇති ස්පර්ශකය XAY වේ. දී ඇති රූපයේ ඕ කේන්ද්‍රීය වූ වෘතයට එහිදී ඇති ස්පර්ශකය SAY වේ. AB ජාය XAO සමච්ඡේදනය කරයි. AB ජාය XAO සමච්ඡේදනය කරයි. ඒ කියන්නේ මේ කෝණය සමානයි. AD විස්කම්භය ඊතෙක් දික් කර ඇති අතර C ලක්ෂයේ වෘත්තයේ මත B හා D ලක්ෂ අතර පිහිටයි. මොකද කියන්නේ AD විස්කම්භය
AD විෂ්කම්භයේ ඊ දක්වා දික් කරලා තියෙනවලු සී ලක්ෂය වෘත්තය මත ඩී හා බී ලක්ෂ අතර පිහිටයි. ආ මේ ඩී සහ බී ලක්ෂ අතර සී ලක්ෂය පිහිටනවලු. ඔබට රූපයෙන් එක පේනවා. තවද AC සහ OB හි ඡේදන ලක්ෂය PV. AC සහ OP හි ඡේදන ලක්ෂය PV. මේ සියලු දේවල් දත්ත. දැන් අපි අහලා තියෙනවා ACB A C B ACB මෙන්න මේ කෝණය සමානයි අංශක 45ක් කියලා පෙන්වන්න කියලා. අපි බලමු පෙන්වන විදිය. රූපයට අනුකූලව X O A. එතෙන් X A O. XA කෝණය සමාන වෙනවා අංශක 90ක්. බලන්න XAO අරය සහ ස්පර්ශකය අතර කෝණය. එමෙන්න XAB සමාන වෙනවා B A O සමාන වෙනවා අංශක 45. හේතුව X XAB සමානයි B A O සමානයි 45යි. මොකද ගාණ කියලා තියෙනවා AB මගින් එම කෝණය සමච්ඡේදනය වෙනවා කියලා. B A මගින් X A O සමච්ඡේදකයේ වේ. සමච්ඡේදනය වේ. එමෙන්න X A B කෝණය සමාන වෙනවා A C B කෝණයට. හේතුව X A B XAB කෝණය සමාන වෙනවා ACB කෝණයට. A C B කෝණයට හේතුව ඒකාන්තර උතකණ්ඩේ කෝණ. එම නිසා A C B කෝණය සමාන වෙනවා අංශක 45ට. ඔබට පේනවා ඇති අපි ආපු විදිය ACB සමාන වුණා XABට. XAB අපි කලින් පෙන්න ගත්ත අංශක 45යි කියලා. එම නිසා අපිට කියන්න පුළුවන් වුණා ACB අංශක 45යි කියලා. රූපයත් එක සසඳද්දි ඔබට පේනවා ACB ACB කෝණය 45යි කියලා පෙන්න ගත්තා. පළවෙනි කොටස. දෙවෙනි කොටස. දෙවෙනි කොටසෙන් ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ YAC කෝණය සමානයි CDE බව පෙන්වන්න. YAC කෝණය සමානයි CDE බව පෙන්වන්න. CDE බව පෙන්වන්න. අපි බලමු එක පෙන්වන විදිය. CDE කෝණය සමාන වෙනවා CBA කෝණයට. හේතුව බුද්ධ චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ බාහිර කෝණයේ අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණයට සමානයි. බුද්ධ චතුරස්‍රයේක බාහිර කෝණය එහි අභ්‍යන්තර
සම්මුඛ කෝණයට සමානයි. එහෙම නැත්නම් ප්‍රතිවිරුද්ධ කෝණයට සමානයි. එමෙන්න YAC කෝණය සමාන වෙනවා ABC කෝණයට. ඒක හේතුව ඒකාන්තර උත්කණ්ඩයේ කෝණය. එම නිසා YAC කෝණය සමාන වෙනවා CDE කෝණයට. ඒකත් අපි පෙන්වලා ඉවරයි. තුන්වෙනි කොටස. BPC කෝණය සමානයි ODC බව. එන්න අපි දැන් අවස්ථා දෙකක් වෙන්නවා. දැන් තුන්වෙනි කොටස BPC බලන් රූපයත් එක්ක BPC BPC කෝණය සමානයි OC ODC ODC මෙන්න මේ කෝණයට මේ කෝණය සමානයි කියලා පෙන්වනලු. අපි බලමු මේක පෙන්වන විදිය. BOA කෝණය සමානයි අංශක 90යි. හේතුව දෙවරා දෙවතාවක් BCA සමානයි BOA. ඒක දත්තයන් මගින් අපිට කියන්න පුළුවන්. එමෙන්න ACD කෝණය සමානයි අංශක 90යි. අර්ධ වෘත්තයේ කෝණ එම නිසා PODC බලන්න PODC වෘත්ත චතුරස්‍රයක් බවට පත් වෙනවා. වෘත්ත චතුරස්‍රයක තියෙන ලක්ෂණය මොකද්ද? අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුව පරිපූරකයි. එහෙම නැත්නම් 180යි. මෙන්න වෘත්ත චතුරස්‍රයක් නිර්මාණය වුණා. මේ වෘත්ත චතුරස්‍රයේ අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුව 180යි. මේ කෝණයට මේ කෝණය එකතුව 180යි. මේ කෝණයට මේ කෝණය එකතුව 180යි. වෘත්ත චතුරස්‍රයක අභ්‍යන්තර සම්මුඛ කෝණ එකතුව කෝණ පරිපූරක වේ. එහෙම නැත්නම් 180 වේ. එම නිසා අපිට කියන්න පුළුවන් BPC කෝණය සමානයි ODC කෝණය කියලා. බලන්න BPC කෝණය සමානයි ODC කෝණය කියලා. හේතුව මේ වෘත්ත චතුරස්‍රයක් නම් වෘත්ත චතුරස්‍රයක එක් පාදයක් දික් කළ විට සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණයට සමාන වේ. මේ වෘත්ත චතුරස්‍රයක් නම් වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කළ විට සෑදෙන කෝණය එහි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණයට සමාන වේ. වෘත්ත චතුරස්‍රයක එක් පාදයක් දික් කර විට ලැබෙන කෝණය එහි අභ්‍යන්තර ප්‍රතිවෘත්ත කෝණයට සමාන වේ. එම නිසා අපි දත්තයත් වෙන ඉවරයි. BPC සමානයි ODC කියලා. බොහොම ස්තුතියි. අපි ප්‍රශ්න 12 සාකච්ඡා කළ අවසානයි. අපි ඉල්ලීමක් කරනවා දිගින් දිගටම අපි සමග රැඳී සිටින්න කියලා. කෙටි ක්‍රම භාවිතයෙන් සරල ක්‍රම භාවිතා කරලා නිවැරදි කාල වේලාවට අනුව කාල කළමනාකරණයෙන් යුතුව සියලුම ප්‍රශ්නය යොමු කරන විදිය
ඔබට අප එක්ක ඉඳලා ඉගෙන ගන්න පුළුවන්. ප්‍රශ්න 12ම අවසානයි. බොහොම ස්තුතියි.